දෙමෝදර පානීය ජල ව්‍යාපෘතිය නිම කර මීට මාස 6කට පෙර ජනතා ආයතයට පත් කෙරුණා. එම ජල ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමි වුවන් අද උදෑසන එම ජල ව්‍යාපෘතිය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. ප්‍රදේශවාසීන් 100කට ආසන සංඛ්‍යාවක් මෙම විරෝධතාවයට සහභාගී වූ බව අප වාර්තාකරු පැවසුවා. ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත් මහතා සහ ඌව පළාත් සභාවේ විපක්ෂ නායකවරයාද විරෝධතාවයේ පැවති ස්ථානයට පැමිණියා. ජල ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වුවන් සඳහා හැකියක්මනින් විසඳුම් ලබා දෙන ලෙස ඌව පළාත් සභාවේ විපක්ෂ නායකවරයා පොරොන්දු වීමෙන් අනතුරුව පිරිස විසිර ගියා. මේ තියෙන බණ්ඩාරල ආසනේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දෙමෝදර ජල ව්‍යාපෘතිය කියන පානීය ජල ව්‍යාපෘතිය ප්‍රධාන කාර්යාලය අසලේ තමයි අපි අද මේ උද්ඝෝෂණය කරේ. මේ උද්ඝෝෂණේ ප්‍රධානම හේතුව දැන් මීට අවුරුදු 3කට උඩදී අපේ ප්‍රදේශයේට ජනතාවගේ ප්‍රශ්නයක් විසඳන්න කරපු ව්‍යාපෘතියක් මේ පානීය ජල ව්‍යාපෘතිය. අපේ ව්‍යාපෘතියට එකඟයි. මේ ව්‍යාපෘතියට කරනකොට ආදපු වැවට යට වුණා. මෙතන පවුල් විශේෂයෙන් 20කුත් තවත් 6 දෙනෙක් ඉන්නවා සාමාන්‍ය ඉඩම් යට වෙච්ච. ඒ ජනතාවගේ ඉඩම් මේ වැවට යට වුණා. දැන් මේ වතුරේ ගිලිලා තියෙන මේ මිනිස්සුගේ ඉඩම් දේපොළ ගිලිලා තියෙන්නේ. මේ මිනිස්සු ආණ්ඩුවෙන් මේ රස්සා ඉල්ලනවා නෙවෙයි, උසස්සින් ඉල්ලනවා නෙවෙයි, බඩු මිල අඩු කරන්න කියනවත් නෙවෙයි. ආණ්ඩුවට බරක් නැතිව ජීවත් වෙච්ච මිනිස්සු ටිකක් මේ ඉන්නේ. ආණ්ඩුවට අතපාල ජීවත් වෙච්ච මිනිස්සු නෙවෙයි, પરම්පරා ගානක් තමන්ගේ හයියෙන් මහන්සියෙන් ජීවත් වෙච්ච මිනිස්සු. සින්නක්කර ඉඩම් තිබුණා, සමහර ඒවා LRC ඉඩම්, પરම්පරා ගානක් මේ වගේ ජීවත් වුණා. ආණ්ඩුවට අතපාන්න ගියේ නෑනේ, එක එක පස්සේ ගියේ නෑනේ. මේක මහමෙත්තුමාගේ ගම. මේක මහමෙත්තුමා දන්නේ නැති ප්‍රශ්න කිව්වට කොහොම නමුත් අපිට කියන්න තියෙන දැන් අවුරුදු 3ක් වෙනවා ප්‍රශ්නෙට. දැන් සාමාන්‍යයෙන් මේ මිනිස්සෙක් ජීවත් වෙන්නේ අවුරුදු 50ක් 60ක් 70ක්. දැන් අවුරුදු 10ක් විතර මේකේ වන්දි හිඟා කණ්ඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගානේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගානේ, පළාත් සභාවේ ආණ්ඩු කාර්යාල ගානේ ගාවට යනවා, මාන හිමිකම් නඩු යනවා, උසාවි යනවා, කොළඹ යනවා. මොකද්ද මේ ප්‍රශ්නේ? අවුරුදු 10ක් ජීවිත කාලෙන් 6න් එකක් මේ තමන්ගේ ගේ හදාගන්න වන්දි ඉල්ලලා හතර ගාත ගෙවෙනකම් තැන් තැන් වල ගාල් කරන එකද මේ රටේ ආණ්ඩුවේ වගකීම?